ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙුවන් දෙසවන් ඇත්තෝ පින්සිදින් ශ්‍රොද්ධාව වඩත්වා පංවතුන අපි මේ මනසුල්ලෝකී ඉපදුනාට අපි එකක ලෝකවලින් ආපුුවයි. මේ මනසුල්ලෝකී ඉන්නේ එකක ලෝකවින් ආපයි මේ මනුසුලෝක ඉන්නවා නිරේ ඉඳල්ලා අවුරුදු කෝටි ගාන දුක්විඳලා එසිේ තිස්හයක් කපා එවල් වලින් මනුසුලෝකට පැමිණි ඉතාමත් සුළු පිරිසකින් තුොට නිරයෙන් තමයි ඇවිල්ලතින්. ඊළඟට තිරිසන් ලෝකින් මනුසුලෝකිටපු අයත්ති ඉන්නවා අවුරුදු ජීවිතත්භාව ගණනාවක් තිරිසංසත්තු අතරමි පෙදිල කලාගතුරකින් මනසුල්ලෝකට පොයතින්. ඊට පස්සන ප්‍රීතියෝ අතර ඉඳලා බොහෝ කාලයක් පිරීතියන් අතරඉඳලා මනසුලෝ කිටඇවිල්ල ජීවත්ව න අයත්තියන. අසුර ලෝකවල ඉඳලා නාගලෝකවල ඉඳලා පාන්සු පිසාංච ලෝකවල ඉඳලත් මනසුලෝකිටාපඉවා. මිනිස්සු අතර ඉඳලත් මනසුලෝගිටාපඉන්න. යක්කු අතර ඉඳල ගහන්දරවය කොම්බහණ්ඩුව අතර ඉ මනුසුලෝගිටාපොඉන්න. ඒ අතර දිවියන් අතර ඉඳලාප අය බ්‍රහ්මයන් අතර ඉඳලාපොයත්තිීම. එතකොට මේ මිනිස්සු අතරමින්නවා ඒක ලෝකවලින් ආර තුට එයාලලු ඒ ලෝකවලින් චෘතුවෙලා මනුසුලෝකෙටාවට මනුසුලෝකයේ ජීවත්වෙනකුට අර පරණ පුරුද්ධත් එෙක් ඒ ලෝකවල ගතිගුණ ප්‍රකට කරනවා ඒකයි මේ මිනිස්සුන්ගේ වෙනස්කං මිනිස්සුන්ගේ චරිත ස්වභාවල් වෙනස්ේකයි. එම ගෙදර ඉපදුන දරුව පත්තිෙන පස් විද්්‍යා. ඔන්න ඔය ගතගුණවල වෙනස්කං සහ හුරුවේ වෙනස්කන් නිසාම ධර්මදේශනාවක් කළත් ඒ ධර්ම දේශනාව අර්ථය මිනිසු ගන්නා විද්‍ය වෙනස් ගන්නා විද්‍ය වෙනස්. පින්හතුන මේ පිංහතුන්ට මතකද මනුස්සීකුට පුළුවන් මනුස්සීක් තුළම මනුස්ස කමහදාගන්න. මනුසෙකුට පුළුව නුසයෙක් තුළම දේවත්වයක් කදාගන්න. මනුසේකු පුළුවන් මනුස්සේක් තුළම බ්‍රහමත්වයක් කදාගන්න. ඒ වගේ මිනිස්සු මිනිස්සු තුළම තිරිසංකම හදාගන්නවා. මිනිසු මිනිස්සු තුළම යක්ක්ෂ සවභාවය හදාගන්නු. මිනිස්සු මිනිස්සු තුළම අසුර ස්වභවි හදාගන්න. මනිස්ස තුරම ප්‍රීත සවභාවය හදාගන්න නිර සතිීක්ගේ ජීවිතයක් හදාගන්න මානසික සවභාාවල් මිනිසු හදාගන්න. ඒ ඉපදින ලෝක ආපුලෝක සහමැරිල යන ලෝක ගන්න තේරු මක් නැතිව නොත්හේම මිනිස්සු තමන්ගේ චරිතය වෙනස් කරගන්නේයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්සු අතර මනුසයන්න ලළුවගුණ කාරණ පහක් දවුණු කරන්න ඒ කාරණා පහ මුල් කරගෙන මිනිස්සූ මේ මනුසුලෝ කියනු තිහලට යනවා දිවියන් අතරට යනවා ඒ කාරණා පහ දවුණු කළු ඒ තමයි ශ්‍රද්ධහා සීල ශෘතතියාග ප්‍රඥ්ඥා මේකටි කියනවා සේක බල කියලා. යන් කිසි මනුසෙක් තුළ ශ්‍රද්ධා සීල සුතතියාග ප්‍රඥා කියන සේක බල පහ තිබුණුත්තේම ඒ මනුස්්‍යයා තුළ දිව්‍යත්වයක් ගොඩනගෙනවා. එදුට ඒ මනුස්සයා දෙවියන් අතරක යන. ස්‍රද්ධහ සීල සුත තියාග ප්‍රති්ඥ. එහෙනම් දුක්විදින ඕලාරික ති කුණප කොට්ටාසයක් සහිත මේ ශරීරයක් කුරුම කරගෙන දහා දුක්විඳවින්ද මේ කාම සැඩ පහරට අහුවෙලා ඉන්න මේ මිනිසුලෝක ඉක්මවායන්ට නම් මේ දුක්විදින මනිස්සුලෝක ඉක්මවායන්ට නම් ශ්‍රද්ධහා සීව සුත්‍රතියාග ප්‍ර්ඥාකින ගුණධරම පහ ඕන වෙනවා තුඩ ශ්‍රද්ධහග කියල කියන්නේ තුනුරුවන් ගැන තියෙන පැහැදීම සීලය කලන්නේ තමම් පුරුදු කරන කයි වචන සංවරය අපි ගත්තත්තයම පන්සිල් පද පාහරි හරියට රකින පෝයි අටසිල් සමාතක් වෙන ඔන්න සීලයේ පුරුදු කරනවා ශෘතය කියයන්නේ දහන් දැනුව මෙයා කැමිති ගොඩා දහන් දැනුම් ඇති කරගන්න තියාගේ කියන්නේ දන්දීම මෙ දන්දන්න හරි කැමිති ප්‍රඥාව කියන්නේ ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරනවා අප මැරිල ගිල්ල ඉප දෙෙන බව ඊළඟට අපි කරගන්න කරමය අපිට යි විපාක විදිට විඳින්ට සිද්වෙන බව ඊළංට මේ ලෝකයේ අනිත්‍යය බව අට ලෝ දහමට අනුහු ලෝකයේ කැරගෙනවා ලෝකටන් වට ලෝ දහම කම්පාවෙනවා උපන් සත්වයාට අනිවාරය මේ අටලෝ දහමට මෝනදේට සිද්වෙනවා මෙ වෙනස් වෙන දේවල් කියලා කල්පනා කරනෙක් කෙනෙක් මෙ ප්‍රඥාවන්තයි. මෙන්න මේ ශ්‍රද්ධහා සීල සුත්්‍රතියාග ප්‍රඥාකිෙන ගුල ධර්ම තියෙන කෙනා කයිබිඳිලා මරණින් මත්තේ දෙවියන් අතරඋපදිනු. එතකුට ඒඇත්තුූ දෙවියන් අතර ඉපදුණ ශ්‍රද්ධහන් සීල සුතතියාගේ ප්‍රඥාතිිකුණ ධදර්ම දිියුණු කරලා. එහෙනම් දෙවියන් අතර හිදල්ලා මනුස්සුලෝ කිටාපු අය බොහෝකාලයක් දෙවිවරු ශ්‍රද්ධාව පුරුදදු කරපු නිසා සීලේ පුරුදු කරපු නිසා ෘ්‍රය පෘදු කරපු නි ත්‍රයාගේ පරදු කරපුනිසා ප්‍රඥාව පරුදු කරපු නිසා දෙවියන් අතරනින්දලා මිනිස් ලෝකෙට ආප අයට ඉක්මනින් බුදුරජාණන් වහන්සගේ සාසනයේ ශ්‍රද්ධා සීල සුතතියාග ප්‍රඥා ඇතිවෙනවා ඒකට හේතුවමකත්ද ෆොරෝ කරපු නිසා බොහෝකාලයක් භාවිතා කරපු නිසා. විදුරු බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් බුද්ධ කාලිපදුනී දිවිය ලෝකවලින් ඇවිල්ලා බ්‍රහ්ම ලෝකවලින් ඇවිල්ලා ඒ නිසා ඒ අයට ඉක්මනින් හැකි අවලබුණා බුද්ධසාහසන ශ්‍රද්ධා සීල සුද්තියාග ප්‍රඥාධදිී ගුණධර්ම දියුණු කරගන්න. එතුට දැම්මොකද මේ හරි අමාරු මිනිසුන්ට ශ්‍රද්ධාවටට හරී අමාරුයි පාන්සේ රකින්ට හර අමාරුයි ඊට දහන් දැනුම කදාගන්න හරි අමාරු නිතර බනහනක හරි අමාරු තු මනිසුට අමාරමක දන්දන්ඩ ගියත් එයාලා ඒ ඒකෙත් එකහෙක ආර උල් හතා ගන්න ජීවිත කල්පනාව ක වැඩිය මනිසුන්ට තියන්නේ තාක්ෂනික කල්පනාව ඊලක් නයතුරුස් ගෙවා ගන්න කල්පනාව පවුල් ප්‍රශ්න නක විද ප්‍රශ්නකොටකින්ව ප්‍රඥ්ඥා සම්පත්ති නේ පුංචි දේවෙලවලට කලබල වෙනවා සියදිවි හානිකර ගැනින් අධික වෙනවා ලෙඩද කියනකට සලිත වෙලා යන මිනිස්සුන්ට ප්‍ර්ඥා සම්පත්තිය අඩුණා එතකට මේ කාරණාවත් එක තේරෙනවා අපිට දිවියලෝකවලින් බ්‍රහ්මලෝකවලින් මනසුලෝකට පිරිසෙන අඩු ඇති දෝ කියලා ම් මනිස්ව්‍ර කවුදන වැඩිපුරන්නේ මිනිස්වත්‍ර වැඩිපුර ඉන්නේ ය නාග ලෝකවලිං පු අය වැඩිපුරම ඉන්නේ නාං ලෝකවොලිංයි තු නනාග ලෝකවලිං වට පසේ යායගේ ස්වභාව කෝවමද හොයා ගන්නේ සොභාාවවෙතමයි නන්ට දිව දෙයි ඒ නිෙසා ඒ ඇත් අන්නත් දිව දෙකයි දිව දෙක්යන් කියන්නේ එකක් එක ඊලක්ට හැම වෙලා වික්ෂෝපෙන්ගනවා හරියට දුකනවා. ඊල්ලග එක තමයි මේ පුංචිදේනොත් සැල්ලෙනවා පොඩිදේනොත් කෝප වෙනවා පුංචි ලැබේමනයොත් උඩන් ගුහෙනවා මානක්කාරයි තවත්තෙනකුට යටත් වන්න කැමතිෙන ඊළඟට දෙක මිනිසුන් රිජු බව නැ රිජුභව කියල කියනෙ දැන් සාමාන්‍යයෙන් අපි කිවතුයක් කෑවද කියලනීමට මේ උද් කන්න බැරු නම කලබලටාවයි කියල කියන ඇත්තකතාවන කෑවිෙන ඇත්ත දැනෑ කෑව කේනවා එදුුරයාර වංගුදානවා ගීළඟට තමයි නයින්ගේ ප්‍රධානම නාංග ප්‍රතිපදාව තමයි පසු තැවීම පාරණ දෙයක් කල්ලගන්න ැවිතැව. සෝක වෙන. හොඳට පිනක් කලත් ඒ පිනේ අවසාට තැවින්ඩ දෙයක් ඉතුරු වෙනවා. තුර පිනසිහි කරන්න ඇතු අර තැවෙනදේ හිතහිතායින්න. මෙන්න මේ විදිහට නාග ගතිවලින් යුක්තයි. මේනිසාඒ අයටත් බනැහෙද්දී. ඒ ඉක්මනට සද්ධහසීල සුත්තියා ප්‍ර්ඥායි පිටන්නේ එයාලට බනහෙදදනු. වෙච් වැරදි මතක් වෙලා අනේ මගේ අති මෙම වැරදුන්නා වැරදුනාා මං අපා අයිද මටමොනවවද කියලා මේ පසු දැවිවා බන හේදනොත් පසු ඇැවිෙන පුදදුම වැඩා ඊලඟට තැවෙන විශ්ෝ පිත්‍ර ඒ විලාව හල්ලගන්නන්නේ බනපද මං මේකින් ගැල්ලවිලා යන්න ඕන කියලා යක්ෂල් ලෝක වලින්දලාපු අයටත් ඔච්චර මාරබුද යන්නේ හැව මේ අයගේ කෝපය බහුලයි ගැටීම බහුලයි ඊළඟට සාධාරණ අසාධාරන්න කංහයන එක බහුලයි තමන්ගේ තැනරැකග්ඩ දඟලන්න දඟලෙවිල්ල බහුලයි. පෙරේත ලෝකවලින්ද ලාපොය ගෙන්න්න කතා කරන දෙයන්න පෙරේතයි. නිරෙයින්ද ලාපොයත් කණ්ඩ බොන්්ට දුෂ්චරිතයට මෙයනොමි සක්කා සුචරිතයටෙන්ට ඔවුන්ට අතිශෙයිම දුස්කරයි හිතු පුරුදු නෑ ඉක්මට ගණ්ඩ බෑය අයි දරමහිට දැක්ද තම තමන් ආපූල ලෝකවල විපාක මේ ජීවිතය අපි විඳන හැටි. ඒ නිසා පෙන්වතුනි පහ පහත් නේච ලෝකවලින් මුඩට යන්ඩම තියෙන්න්නේනම් සේක බල පහ තමයි. ස්‍රද්ධ සීල ස්රෘත්ත තියාග ප්‍රහිණා. මේ පහෙම් පුළුවන් පහළ ලෝකෙක දෙදලා අපපු කෙනෙකුට ඕනත්. දිව්‍ය ලෝකකට බ්‍රහමලෝකෙකට ඉතාදාගන්න පුළුවන් මේ සේක බලවලින්. අපිකම සේක බල කොච්චර වැදගද්ද කියනවාන. සේක බල තියන කෙනාට අනුස්සති භාවනා කරන්න පුළුවන් දේවතා අනුස්සතිය. සේක බල කොච්චර වැදගද්ද කියල කියෙනවන සේක බල තියෙන කෙනට තමයි ්‍රහ්ම ව්‍යහාර වනත් හරියට කරන්න පුළුවන්. මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියන කරුණු හරියට දිියුණු කරගන්න පුළුවන්වෙන්නේ සේක බලතිීන කෙනාට. දැන් සේක බලවලින් තොරව මෛත්‍රී වඩන්න ගියා කියයන්න්න අනේමයා සුවපත්්‍රඒවා කලා මේස්සීත පුරදු කරන්න ගිහිල්ල අවසානයේ මේසීත වඩනකිෙනාත් එක්කම බැඳෙනවා. හිතවක්කං හදාගන්නවා යාලු කංහදාගන්නවා අතෑරින්ට බැරිවිෙනවා. ඇයි මෛත්‍රීෙන් එයාඩු දව් කරහනගේ කින්ට බැඳූ නයි සේක බලන ශ්‍රද්ධා සල තමගේ සීලට අනතුරු කරගන්නවට පරිසි. දහන් දැනුම නෑ අත්හැරීමන ප්‍රඥ්ඥාවනෑ ඉදුට සේක බලවලින් තොරෝ කරුණාව වඩන්ට කියට පස්සේ කරුණාව අනේ අනේ කියල දු දුකට පිහිටවෙන එක. ඉට සද්හ සීල්ල සුතතියාගේ ප්‍රඥා නෑ නමු කරුණාවන්තයි. ස්වාමයා බිරිදට කරුණාවයි බිරිඳද ස්වාමයටට කරුණාවයි මෛත්‍රයයි බැඳෙනවා බැඳදිිලවුන් උපනෝ පංජීවිතය අපි එක ටිපදේවා කියලා පතාගෙන තිරිසංසත්තුව අතරට පවා යනු. ඔය අහිංසක සත්තුව දුවල පයින ලේනු හාවෝ ඔය චටි ලස්සන කුරුල්ලෝ දැක්කර පසය අපිට පවූ කියල හිතෙන්නේෙ ඔය කරුණාවෙන් ඉඳ ලමනස් සුලූ කියෙ විසත්තු. ඇැයි සිරීක බල තිබිලනෑ. සේක බලවලින් තොරෝ කරුණාව නිසා ආනන්තරය පාප කරමත් කරගන්න. ඇයි කරුණාවක අනිත්තගේ දුක කැමති නෑනය. ඕන දරුව හිතනවා අපේ අම්මා දුක්විඳන්න හොඳ නෑ. තාර්ත දුක්විඳන්න හොඳනෑ. අම්ම ඉතාත යන දුකටිනාම් පත්ව ඉන්ඩි පා කියලා ඔන්න මොකද කරන්නේ ලෙඩවුනාට පස්සේ ඉන්ජෙක්සන්ක් ගානු මැරහිද. ගහන්නේ කරුණහරි දුකක්්‍ය පා කියලා නමුත්. අම්මතාත්ත මැරීමේ පාපේයට ලක්වේනවා ආනන්තරය පාප කරමි රැස්කරගෙන අවිීජ මහ නරකකාද්‍ය උපදනවා. ඇයි මේ සේක බලනෑ එහෙනම් බටහිර රටවල්ලව මිනිසුන්ගත් මෛත්‍රියය දයනවා කරුණාවතියනවා මුජිත්තාවතියන උපේක්ෂාවතියනවා නොමුත්තිේ බටහිර මිනිස්සු ඉහල ලෝකකට යන්නෑ එකට හේතුුවම සේක බලනැතිවී. දෙැ අප ගෞතු තින්දයාාවී ඉන්දියාව මිනිස් සුතුළත් හින්දුමිනිස් සුතුළත් ඉලට තාපසියව විරශයන් වහන්සේ ලා තුළත් මෛත්‍රී තියන කරුණාවතියන මුදිතාව තියන පේක්ෂාව තියන දැන් කරුණාවෙන් තාපසෝ ව අන්‍යාගමිකව කරුණාවෙන් අනේ පවමයයි කියලා එයාලට පිහිටවඩ එයාගගේ දර්ශනය දෙෙනවා මිතති්‍ය දුෂ්ටිය සවාධයන් කරවන මතතියාාදුෘෂ්ටියය සමාධං කරවනු තමන්ගේ ආගමය සමාධන් කරවන කරුණාවෙන් කරන්න මෛත්‍රියෙන් කරන්න නමුත් අන්නයි මි්‍යා දුෘෂ්ටියය සවාධංකරවීම කරමෙන් අයටනවා. පින්වත් මහවෙන යංකිසිකෙන මිත්‍යා දුෘෂ්ික විද්ද මිත්‍යාදුෘෂ්ටික භවී අන්නය සමාධං කරක්ද ඔහු බොහෝ පවුරැස් කරගන ය කිසි කෙනෙක් සම්්‍යාදෘෂ්ටික වේද සම්යාාදෘෂ්ටික කරමී අන්න අය සමාධන් කරවයිද. ඔහු බොහෝ පින්රැස් කරගැන. ඔයි බුද්ධ වචන. දකද තාපසේ කොනා වෙන වෙන දර්ශනයක කෙනෙක් කොනත් කරුණාව මෛත්‍රය මුල් කරගෙනම තමයි අන්න ඒ වගේ සමාධන්කරවන්න මිත්‍යා ධර්මවල. ඇයි මේ මේ අරුබුද සියල්ල ඇතුවනයි සේක බලනෑ. වන මේ බුද්ධ හසනයම කාලයක් ගියට පස්ස එකක දරසන ඇවිල්ල එක පිරිසකට හිතුුණ මේ තමෙන් මේ රහතන් වන්සේල්ලා කියලා කියන්නේ තනිතනයෙන් නිවන්දකිනයි තනිතන නිව දකිනට වැඩි හොඳනද බහෝ පිරිස ලෝකයෙන් එතර කරවල නිවන්දකින එක ඒනි සාපි තනිතනයෙන් නිවන්දකිින් රෝන අපි බුද්දු එන්රෝන සම්ඹල බුදු බව පතපල්ලා කියලා බුදු බව පැතිීමනං ව මහයාන දර්සනය බිහිවුණේ කරුණාව මුල්ලෙලා සේක බලනෑ සේක බලනෑ. ගෙදරක වුනත් කරුණාමෛත්‍රය මුල්ලවෙලා සේක බල නැතිීම නිසා කොච්චර වැරදිදීවල් කරනවාද. තමන්ගේ දරුවන්ට කරුණාමෛත්‍රයගෙන්වා ඒ රැකගන්න ඕන්න නිසා වෙන මිනිසුත් එක ආරවහුල්ල පටල තමන්ගි දරවා බේරගන්න ඕනු චලා හද නියන් කරනවා. බලන්න මිනිස කොච්චර පෞරස් කරගන්නා කියා සේක බලනේ ඒ නිසා මේ දුක්කිිත ලෝකෝලිින් හිල්ලෝ ඉදිරියට ගැලවිල ඇන්ඩෙන සද්ධහන් සීල් සුතතියාගේ ප්‍රඥාදදි ගුණ ධර්ම දිියුණු කරගන්නවා. පසුගේ කාල අපේ අනක විදිහට මේ ධර්මය විස්තර කලා සතිස් බෝධි පාසික ධර්ම සම්මාධි්‍ය ඇති කරගන්න හැති එදිනෙදාඒ මේ කුසල් දහන් දියුණු කරගන්නුකට බාදා දුරු කරගන්න හැති අපි විස්තර කලා ඒ හැම දෙකෙන්ම ඔබ පුරුදු කරන්ටයනකොට වැඩෙන් නඔන ඔබගේ රද්ධාව ඔබ රැකපු නැති සීලේ රකින කෙනෙක් වන්නවා ඔබට පෙර නසු විර ධරම ඔබහ ලමමාතක තියාගත්ත කෙනෙක් වවා බ පෙරටත් වැඩිය අන් දත්හැරීම පුරදු කරන කෙනක් වෙෙන්නවා. ො පෙරටත් වැඩි ජීවිතය ගැෙන යාම කල්පනා කරන කෙනෙ පෞට පත්වවෙෙන්වා. එහෙමනම් ඔබ මොන ලෝකං ාවත් ඔබ නිරේංාවත් ඔබ තිරිසන් ලෝකෙන්ංආාවත් ඔබ ප්‍රේත ලෝකෙංආාවත් ඔබ අසුර ලෝකවලිින් ආවත් නාග යක්ෂ භූත පිසාචලෝකවලිින් ආවත් ඔබට ඊසිියල්ලා බිඹවා යන්ඩ පුළුවන් සේක බලවනි සේක බල පුරදු කරන ෙන සුගතියම අයන්න. එඒ අයට නිවම් මාර්ගේ ඉක්මනින් පාපුරුදු කරන්න පහසුුවයි නිවම් මාර්ගය ඉක්මනින් පුරුදු කරන්න පහසුන් එනිසා දැන් මේ කරුණුකාරණ තේරුම් ගන්න දැන්ටයහැමදාම ධර්මියයානකින් ඔපගේ ශෘතිය කනික වැඩිනෝ දැම් බලන්න තුනරුවන් ගැන පැහැදීම කොහොමොද කියලා වෙන දර වැඩි තුනරුවන් ගැන ප්‍රසාදයක් ධර්මී ගැන ප්‍රසාදයක් සංඝය ගැන ප්‍රසාධයක් බුද්ධ ප්‍රසාදයක් ගේ හිතුල තිනොද කියල බලන්න. ඊළඟට අමාරුවෙන් හරි තමන් පංචසීලි ආරක්ෂ කරනවොද කියල බලන්න. පංහතුනි පසුතැවෙන් නැති ගොනධර්ම පොරුදු කරන ජීවිතයකට එන්ට ධර්මය හොඳට තේරෙන් දෝන. ඔන බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ නිගාන්ට නාතපුත්තර ධර්මය දේශනා කළේ යා බහුල හුල වවැසිෙන් පුරුදු කරනවාද දෙ එයා ඒ තනුව නිරේ යනවා කියලා. එතු ඒ නිසා නිගන්ට්‍රනාාත පුදති කියනවා සත්තු මරණ ඒකාන්තෙන් අපා යනවා. සොරකන් කරනයි අපායි යනවා. වැරදිකාම සෙවනය කරනයි ඒ කාන්තිං අපායියනෝ. බොරු කියනයි නේකාන්තිෙන් අපායි යනවා කියලා කියනවා. ඉතින් නිගන්ට්‍රයන්ගේ ශ්‍රාවකයන්ගේ අතින් සතෙක් මැරුණු හොරකමක් කරනුත් වැරදි කාමසවණයක් කෙරනු බොරු කියවුණනු. එඒ මුළ ජවිතයම තැවෙනවා කියනවා අන්නේ අපි දැන් නිර යනවා කියලා බුදුරජාණන් වහසේ ගාමිණී කියන ඒ නිගන්්ඩ ශ්‍රාවකයගේ ගහනුව ගාමිණ ඔය සත්තු මරණය වැඩි දවස වැඩි වෙලාවක් ගත්තොත් සත්තු මරණ වෙලාවද වැඩි සත්තු නොමරණ වෙලාවද අපි ගත්තොත් හරාග මරණ මිනිහෙක් ගත්තොත් උදේ අංකිසි වෙලාවක්තාම එයා හරකමරන්නේ දවසමයාත අනයම පාඩුවඉන්න රකං කරන වෙලා වාඩුව හොරකක් නොකරන වෙලා වැරදි මේ වැඩී කාමසෙවිනි කරන වෙලා පොඩ්ඩයි කාමසේවිනිේ නොකරන වෙලාවා ගොඩයි බොරු කියන වෙලාවපුංචි පොරුුණො කියන වෙලා වැඩි යමක් බෞුල්ල වශසයෙන් කරද්දි නිරයනවා කියලා නිගන්නනාත කියනවන නිගන්නාත පුත්‍රගේ බාණටනු කවුරු තපා යන්නයි මොකද මිනිසු වැරදි කරන වෙලා පොඩ්ඩයි වැරදි නොකරන වෙලා වැඩ ාමි නි ගාඩන නාදපුත්තගේ සාාවකයෝ සත්තුමැරුවොත් ඒකාන්තෙන් අපා යනවා හොරකංගලොත් තේකාන්තෙන් අපා යනවා වැරදි කාම සේවණය කළොත් ඒකාන්තෙෙන් අපායනවා බොරුකිුවොත් ඒේකාන්තෙන් අපා යනුවක අදහස හිතේ තියාගෙන ඒතුළොම බැසගෙන ඉද්දිින්. ඔවුන් තම තමන් අතෙන් සිදුවන වැරදිවලට පස්තවිත වවා. සත්තු මරණ අනිවාරෙන් අප යනවා ගේ ති සතක් මරන මන්දෙන් ඉවරයික කිය හිතයි. ඒ දෘෂ්ටි අත්නොහැරියොත් ඒ අදහන්සේ ඒ සීත අත්නොහැර ැර ගාමිනි ඒ මැරෙනකිෙන නිරේ උපදිනවා. නිරේ උපදින්නේ සත්තු මර පනිසානි වේ අර මිත්‍යයා දුෘෂ්ඨික අදහසනිසා. හැවයි ගාමිනි මේ ලෝකිට කලාතුරුකින් තතාගදරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවක් පහළවෙනවා. තතාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතය කරන්න එපා සොරකම කරන්න එපා දිකාම සෙවනි කරන්න පා බුරු කියියන් ඩිපා කෙල්ල බදුරජාණන් වහන්සේත් අනේක ප්‍රකාරයෙන් මේ දුෘෂ්චරිතය දුරු කිරීම පිණෙස දහන් දේශනා කරනවා ගාමිනි ෝහම ඉන්නකුට බුදුරජාණන් වහන්සේ ගිශ්‍රාවකි අතිනු සතෙෙන් මැරෙනවා ඇැබැයි එයා කල්පනා කරනවා මගේ අතින් සතින් මැරුණා සත්තු මරන් ඩිපාකිල්ල බුදුරජානාාසි නොයික්කයිරෙන් දහන් දේශනා කරළ තියෙනවා ප්‍රාණගාතියට බුදුරජාන් වහන්සේ ගරහලතියනො. නිරයන්ට හිීතුවනවා කියල දේශනා කරලතියනවා. ඇැබැයි මං සතික් මරපු එක හිතුවා කියලා මං මේම ඒ සතා මැරුවා කියල හිත ඉතා හිටිය කියලා සතා නොමැරුවා වෙන්නේ දෙ මරලයිවරයි. ඒ නිසා මං ආයක කරන්න නෑ කෙලයා සමාදන් වෙනවා. ඊට වස්සේ. එයා මකද කරන්න ප්‍රාණගාතින් වැලකීම සමාදන් වෙලා ඉදිරිට කුසල් දියුණු කරන යන ඔන්න බුදුරජාන්ගේ ශ්‍රාවකයෙක්න පරණයවා අල්ලගෙන ඉන්න ඔන්න කෙනින් බුදුරජාණන්සගේ ශ්‍රාවකයක අත්තින් හොරකමක් වෙනවා එයා කල්පනකන වජෝමගේ ඇතින් දැන් හොරකමක් වුණ බුදුරජාන්ේ නොයික් කාරීෙන් හොරකම එපාකෙල වදාලා ගැරහුවා. හැබේ මං හොරකං කලා ම මේ මොරකමක් කලා කියලා හිත ඉතා හිටිය කියලා දැන්මං හොරකම නොකලා වෙන්න නිසාමං ආය කරන්නේ කියලා අයිතින් සංවරයට පත් වෙලා ඉදිරියට කොසල් දියුණුපුරගනයා බලන්ටි තුට හට සවද්ධාවති බැයි බුද්ධ වචනය පිළිගත්තන්නේ දැ සීලේතියනවා දහන් දැනුමෙන් කල්පනා කරනවා අර විච්චි වෙරද්ද අත්්‍යහැරිය නොුවනින් කල්පනා කළා නොුවණින් කල්පනා කළා සේක බල නිසාමයි මෙයා මේ අර්බුතිය නැගෙ හිටී. බුදුරජාණාන්සගේ ්‍රාවකික් අතිමුත් වැරදි කාමසේ වෙනයක් වෙච්චක් දැමට මතක්ක නවා මතා වුණාට පස්සේ මෙයා කල්පනා කරනවා අනි මගේ අතින් වැරදිකාම්සනයුුණා බුදුරජාණාවස මේකට නොවයි කාකාරෙන් ගැරවා හැබැයි මංම වැරදිකාමසේ වනිහුනා කියලා චිහි කර කර හිටියා කියලා මේක නොකලා වෙන්න දැන් කරලයි වයි මංආය කරන්නේ කියලායිතින් සංගුරයට පත් වෙලා ඉදිරියට කුසල් දියුණු කරගෙන හරයට තිී නොමී දැම් බණ එහෙනකොට තරුන් ළමයි අතරනු වැඩිටය අතිරනු තැන්ටිකටි බණාහන්ඩපටන් එයාල්ලට සමහරයි පිණට යොමුවෙනවනනි. දැම් පරණ විච්චි වැරදිම තක්කනවා. මතාක් වුණාප හරීයට අන්ටනවා සෝග කරනවා සමහර ලිවුම් කිවුම් එවනවා අනේ අපිට වැරදුනා වැරදුනා වැඩක් නෑ ඔය පරණකිෙහිල් ම සීකරල වැඩක් නෑ. ගේ කාගේ කෙල් හොටවල්වල හුණු ටිකටි කාරි තියනවා. ඒ නිසා ඔක්කොම අමතක කල් අදාහන්න ඕන. අලූතෙන් ජීවිතයේ පටන්ගන්න ඕන ඔබට මතක ද අපි මේ දේශනා මාල්ලාව කරගන යනකට ලෝන පලසූත්‍රය කළා. ලෝන පලසූත්‍රයේ තියෙනවා හිත පු පටු ගරගත්තට පස පසු තැවි ඇැවිී මික්ෂෝපෙන් හිත පටු කරගත්තට පස්සේ එයාගේ ජීවිතය ජූටි වතුර භාධනයක් වගේ එයාගෙන් විච්ච වැරද්ද ලුණු කැටේ වගේ එතකට ලුණුැටේ චූටි වස්තර බාධනයට වැක්නවට පස්සේ වතුරටික ලුණනුරාවෙනවා. ඒ වගේ පුංචි පාපන් හිත පටු මිනිහ නිරයට යන්න පුළුවන්කිෝ එක්ිනෙකින්වා හිත පුළුල් කරගන්න පස දැ යා වැරද හදාගන්න උන්දර කුසල් කරන යි රන වැරද ් දෙන්න. එයා ජීවිත අලුතින් හදා ගෙන න පරන ක්ක මතරන. ඒයාගේෙන් වෙච්ච වැරදත්වනු කටේවගේ. ඇයි හැබැයි ඒයාගේ හිතක් ගඟක් වගේ හදලයා ගුණ ගඟක් කරගනයාගේ ජීවිත. අර ගඟට අරලුණු කෙටේ වෙටන ගඟලනු රහ වෙන්නේ මෙයා නිරේ යන්න එයා මේ ජීවිතය කර්මිකිිවල දෙැක් අද. ඒනිසා වැරදි අඩුපාඩු වෙච්චි කට්ටිය තමන්ගේ ජීවිත ගුණගඟක් කරගන්න ගුණ වැරැද්දි වෙච්ච තරමටම ගුණ වැඩි කරගන්න. කුසල් වැඩි කරගන්ද. පින් වැඩි කරගඩ. අර උක්කොම ලුණු කෙටයක් වගේ වෙනවා. පින බලවත් කරගන්න. ඒනිසා පරණ දේවල් හිත හිතයින්ද පා පරණ කුණුකන්දල් අවසාවසාත් ඉන්න පා. අපට මුණගැල්ලතිනව සමහර ඉවා හීන චරිත පහත් අදහස්තිේනය අනිත්තයගේ කුණු කන්දා ලෞවසනවා ආඔයා කෝමද ට ඉස්සල්ල මොනුවද වෙලා තියෙේ ඔයා මොනුවද වෙලා ති ලයාගේ පරණනාර කුණු අවසනවා කපුටවාගේ කපුට ටිගක්නවා කුණු අවසනවා කවදාවත් සිංහෙක් කුණු අවසන්නන්නේ පසූචි ගෑවිච්චිකෙක් ලඟටවතයන්නෙක්. ඒ නිසා අනිත් අගේ කුණු අවසන් අසගෙනෙ කින්වන එයා දැනගන්නඩ තමන්ගේ ස්වභාාව කවරවර විල්ල තමන්ගේ අනවශ්‍ය පරණ විස්තර අහනවන දැනගන්න මෙයා හින්නයි මෙයා අනවශ්‍ය දේවල් හොයනවා මෙයා ඇසරු කරන්න සුදු සුනෑය. පාරණක වැඩන්නේ අද ඉන්දල ජීවිතය අල්ලුතිෙන් පටන්ගන්න. එහෙම තමයි හොඳ හිතක් හදාගන්න ෂේක බල්ල වැඩුණු හිතා කොච්චරෙන්වද පරණ දේවල් හොඳට අමත කරලා ුදුරජාණන් වහන්සේ පංචසීලේ රැකපු මිනි සොයාගනම ගිහිල දහන් දේශනා කළේ නෑ බුදුරජාණන් වන්ස පොදේ සියරු දිනට දහන් දේශනා කරද්දී ධර්ම यहांහාලයි මිනිසු පන්සි රැකි පරණ වාමත කලා අප වැසිගල ගිහිල්ලා වැස්කිිලි කලාට පසේ වැසිගිලි කරපු දි කටය සැරගෙන බලාගනී නැක්මන්ට වත ්‍රෂස් කල එක ගහලදාන නමුත් අපි මල්ලාසනයක් සොඳුරු මල්වලින් සරසල නැත්තම් ප්‍රණීත භෝජනවලින් ආසනය සැරසූත් ආසාවිගේ දහප බලාගෙනයනවා. ඒවාගේ අපි ජීවිතය වෙච්ච වැරදි වැසිකිලි තියන ජරාවටිකක් වගේ ඉක්ම් අමත කරලදාන්. හිතට මතක් වෙන ගාන වැසිකිලි පෝච්චයකට වත්රුපෙස් කරනවාගේ ඉක්මට අමත කරලදහන්. අපි ජීවිත අපි කරපු කුසල් පිං අහපු බන්න කල යහපත් දේවත් සොඳරු මල්ලාසනයයක් දහා බලාගෙන නෝග බලාගෙන ඉන්න ඒට දක්ෂවිින්ටෝනේ ඒට දක්ෂ වෙන්ඩෝන ඒ නිසා පසුතැවෙන ජීවිතයක් ඉදිරියට හදාගන්ඩපා විච්ච දේවල් අමතක් කළලා. හිතට හයියක් ගන්න වෙසගනම් පවාම මේ බුද්ධසාංසනය පිහිට ලැබා කිය. සංඟටාම් පවා මේ බුද්ධ හසනි පිකිලබ හැයි මෙච්චරත් බන හෙදදී මෙච්චරත්්දහන් අවවාදව ලැබෙද්දී ආය නං වැරදි කරන්නපා. ඒ ඔබට හොඳනෑ ඒ ඔබට යහපත පිණිස පවතින්නේ අමාරුවන් මේකින් නැගි හිතන්න ති ලෝන පල සූත්‍රයේ තියෙනවන හිත වඩන්න ගත්තට පස්යගේෙන් විච් වැරදි ජීවිතය විාකදනවා කිය. එනිස ජවිතය හදාගන්නට හැදෙනකුට ගොඩා කරදරෙයි බාධ එ අපහසේ නින්දාඒ ඒ හදාගන්න ඔබ ගොඩයනවා ඊට පස්සි පංවත්න ඕන බුදුරජාණන්ක ශ්‍රාවකෙක් අතින් එයාට මතක් වෙන තමන්කි බොරුව එය කල්පන කන බුදුරජාණන් වන්සේ බුරුකයන්ට එපා කියල වදාාවේ අනේ මගේ අතින් බොරුව කියව්ුණ ඒවනාට මං බොරු කිව්වා කියල හිත හිතා හිටිය කියලා මම් බොරු නොකිව්වා වෙන්නේ නැ ඉනිසා මං අදින් පස කියන්නේ කියලා ආයිතින් සංගරයට පත්වෙනවා. දෙැ ගොඩාකයිට තියනෙන කත්තමයි අ ඩානලෝකවලින් පහත් වූකවලින් ආපු ස්වභාවිද මන්ද සීරකින්ඩ කියත් රකින සිල්නවේ සීලානුස්ස තියනව කරන්නේ දුසීලා නුස්සතිය ද හැම වෙලාම කැඩිච්චසිල් හිතන්න වැකිිච්ච සීලය හිතන්නේ කොච්චර අභග්‍ය ඇති කියල බලන්න. කොච්චර මිනිස්සුන්ට සතුටේ ඉින්ඩ පුළොහන්ද මේ බටහිරලො කෝටි හස්සියයක් ජනතාව අතර ලංකාවන්නේ කෝටි දෙකහ අරයි මිනිස්සු. අර කෝටි හස්සියත් ජනතාව අතර මේ කෝටි දෙක්ක මිනිස්සු පේ නෙත් නැති තරම් කෝටි දෙකහමාරගෙනු සිංහල බෞද්ධයෝ කියයෙන්කි දෙනාද සිංහල බෞද්ධයන් ගෙන මේ හරියට බනක්කහනාය කීදයෙන් කී දෙනා දන්නේ හරියට බනහෙනයි හරියට බනක් ඇහෙන දහපාලොස් දහක් ඇති ඒ අයතරෙනු තේරෙන්නේ කී දෙනාද ඒ නිසා මිහිරි බනපදයක් කනටැහෙනකොට බුද්ධ ශාසනය පිහිට අපිට පේනකොට සතුටු එද අඩුපාඩු ගැන හිත හිතායිද පා අඩුපාඩු ගැන හිතී තයින් දෙපා ඊට පාසමකද වුණ දැන් ඔන්න දෙැම්යා ඔන්න බුදුරජාසගේ ශ්‍රාවකය ඔන්න විච්ච වැරදදිවෙලින් ආයතින් සංවරයට පත්වනවා ආයතින් සංගරයට පත්වෙලා එයා ඊලග්‍රමකක්ද කරන්නේ හොඳට ගුණ ධරම දියුණු කරගන්න ශ්‍රද්ධා සීල්ල සුද්‍ර තියාාග ප්‍රඥාන් දැන් සේක බලවල පීටලන්නේ අන්න මෙයක් මෙ මෛත්‍රී වඩනවා සකල සත්තුව යන්න්න මෙස් සිත වඩනවා මෙයා කරුණා වඩනවා මුදිිතාාව වඩනවා උපේක්ෂාව වඩනෝ. මෛතරී කරුණා මුදිිතාාව උපේක්ෂා වඩද්දී සංකයක් පිමිනවාගේ හක්ගෙඩිය කරං උතුරට පිබිණකුට ඒ හක්ගිඩි හඬ උතුරට පැතිරි ලයනවා. ඉවරයක් නැයි ආවල් තැනතිින් ඉවරුණා කෙලෙ එකක් නෑ. ඒවගේ දිසාවසිෙන් මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා වඩනු. මේ විද්දිට මෙයාගේ හිතා අප්‍රමාන වැඩෙනු හිතා අප මනව වැඩෙනු. මෙයා සත්තු මැරවේ හොකංකලේ වැරදි කාම සේවනය කළේ බොරුකිවේ සුරාවගත්ති පටු හිතකින් සිහි මොලා වෙලාර පිස්්සෝ වගේ වෙලා ඉන්න කාලේ ඒ මනු සැපාාව කල්ලි නෞත් මෙයා මැරෙනකොට හිතතාපමන වෙලා ගංගාවක් වෙලා ගංගානං නදිය වගේ වෙලා සුවිසල් ජලස්කාන්දයක් වෙලා ඔහු කරපු පාපලනු කෙටයක් වගේ. අර හිත පුළුල් නිසා ඒ කරම මේක විපාක දෙන්නේ. අන් කර්ම විපාග දෙන්නේයකින් ගැලවිෙන ක්‍රමය. එතොට මේ ධර්මේ ඇහෙනකොට එයා ශ්‍රද්ධාවට පත් වෙන්න ඕන සත්තුට වෙන්න ඕන දැන් ජීවිත අඩුපාඩු හදාගෙන සීල්ලයට එන්න ඕන ඒළට දහන් දැනුම හොඳට බලන්න ඕන මේවාගේ ජීවිතේ තමන්ට තරහ යනවන තරායෑම පාලනය කරගන්න පුළුවන් දහම්පද හොය න්නොව. තමන්ට රාග ආසා වැඩීනම් රාගගේ ආසාාව පාලනය කර ගන්නා උද්දහම් පද හොයන්න හෝ තමන්ට බනපද තේරෙන්න්න ඇත්තම් නිතර බනපද විස්තර කරනව හොයන්න හො කාලයක් කැනකුට මෙය හුත්ත ස්ෘතවත් කෙනෙ තියාගේ දන්දන කෙනෙ අත්හරි නොමිය. ඊළග මෙයාට ජීවිතයේ ටිකටික තේරෙන්ෙන ගන්නවා. මෙ අන්ට තේරෙනවා අනි අය බනිද්දි මගේ හිතරි දෙන්නේ අනිතය බයිනනි සානිවී. තින් බුදුරජාණන් වහන්සකත් බෙන්න්නනේ රහතන් වහන්සැලටත් බැන්නන්නේේ තො ඩේ ුත්තමයන්ගේ හිත කම්පාාවන්නේෑන මන්ගේ හිත රිදෙන ස්වභාවි්යුක්ත නිසාහ. නිසා මමමයි ඉලාමක මමමයි ඉලාමකර කියලා තමන්ගේ හිතේ තියෙන දෝසයම තේරුම් ගන්න. තමන්ගේ කයවුනත් තවක් කෙනකින් තවක්්චිනෙක් අපිට පොල්ලකින් ගහත්දදි අපේ ඒ පො ඒ ක අපිට වදින්නේ අපි ඇඟ තුවාලවෙන් ඇගේ ඇටකටු කැඩෙන්නේ අපි කය කැඩිෙන බිඳ ස්වභාවෙන් යුක්තනි කානි. අපි වජ්‍රමය දියමන්තිවගේ ශරරයකින් යුක්තයනම් මනිසු කඩුවෙන් ගැහුවත් මිනිසු පොල්ලකින් ගැහුවත් අපිට රිදෙන් නෑ දැනන්නවත් නෑ. තරේ මිනිස්සුන් අපිට මොකවත් කරන්නව. ඒනිසා අපේකාය කැඩන්නේ බිඳන්නේ සිදන්නේ විදින සිදින ස්වභාවෙන් යුක්ත නිසා එ වෙන වූ සරීරයක් අපි මේ පරිබෝ කරන්නේ කෙල කයි අතා සුභාවිසිී කරනවා මේ ඔක්කෝම් ප්‍රඥ්ඥාවට අයිති ඉපදුන නිසා විඳින දුක්ඛන්දරාවක්ෂී කරනවා මේ ඔක්කුම් ප්‍රඥාවට අයිති මේ විදිීට පින්වත්නී හොඳට ජීවිතය ගැන තේරුම් ගන්නවා ඊළඟට මේ පින්වතුන්ට පසුගේ කාලයේ වාසනාව ලබුණ ස බෝධ පාශික ධර්ම ගැන කරගන්න නිවම් මහරග ඒ නිවවා මාර්ගයෙන හොන්ද ිගෙන ගන්නට ප්‍රඥාව මෝරන්න පිංමත්න ජතුරාරි සත්‍යය පටි සම්පාති ගැ අහනකට ප්‍රඥ්ඥාව මෝරෙනවා අප දිවියලෝකේ ගැන විස්්තරහනකටත් ප්‍රඥාව මෝරෙනවා ඇයියාට ලෝක ගැන තීරෙන්න්න ගන්නවා මේ පංගතුන හැමදාම තොත්ත ස්වභාවිගින් දෙපා හැමදාම ලාමක සස්වභහි ඉන්පා මෝන්ඕෝන මනුස්සෙකුට මෝරන්ඩ නම් බෑ ධර්මයක් අහන්නැතුවන මෝරපු ඇසුරු කරණ්ඩඕන ඊළඟට බනපදහණඩෝන හිත ලාමක බවින් ගොඩගන්නාව අවවාද ල පණ්ඩෝන ඉවසන්ඩෝන මේකින් තමයි මනුසෙක් මෝරන්නේ ති මේ විදිහට මනුසයෙකුට ශ්‍රද්ධ සීල් ශෘත්්‍ර තියාග ප්‍රඥාකන ුන්න ධර්මහදවුණුකට ගඩ පුළුව අංගුුණොත් එයා කයි විඳලා මරණෙන් මත්තේ දෙවියන් අතරපදිනු එ තුළ බ්‍රහ්ම විහාර හොඳර පුරුත්තු වෙලාන එයා කයිවිඳලා මරණයෙන් මත්තයි බ්‍රහ්මයන් අතරඋපදිගු ආයලාමක පහත් ලෝකයකට ඉන්නේ බැරි වෙලාවත් මේ මනුස ජීවිතය අහිමේලා නාංග ලෝකකට එහවන තම් පහත් ලෝක ගිහිල එපදනු තේම මෛත්‍රී බුද්ධ සාහසනයත් අහිමේනු ගම්බොක්කා තමයි ජීගත්ව ඉටුවෙන. මෙහි මැරිල නාගිලෝකකට ගියොත්හේම දරන වැලක් මුදුන තමයි උපදන්නේ දරන වැර හොමේ පෙනේ ගහගෙන උපදනවා. පෙනේ උත්සල බලනකුට මේ යහන වාහනත් එක්ක මේ හොඳට ඉතපු මනුසය දැන්නයි. පසු තැවෙනෝ ඇයි කියලා තිං ආහාරය ගෙම්බෝ මේ බලන්න මේ වික්ෂූ පෙන් නිසාවිච්ච දේව. ඊට පස්සේ දඟගේවල්වල නිසු තින රන්ඩු සරුව කාකුට ගැන ලක් වු වගේ තෝස යක්ක්ෂ ලෝකකට ගියට පස්ස මිනිසුන්ගේ ඕෝජාව බිබි මිනී කකා මිනීවල ඕෝජාව මිනීවල ගන්දස්සාරය උරවරා තමයි ජීවත්තය ලයින්ඩ වෙන්නේ කුච්චර භයන කයි කොච්චර භයන කල්ද ඉතින් ඒ නිසාම මේ කාරණාව තේරුම් ගන්නවා බලන්න මේසුන්ගේ ක්‍රියාවල තියෙන භයානකකම කියන්නේ ඔන්න එක්තරා පුතෙකුට මේ ධර්මියහඳ ලැබුණ මෙයා මේ ධර්ම අහල ඔන්න ධර්මයහලා භාවනා කරන්න ගත්තා. පිහදන භාවනා කරන්න භාවනාව පුරුදුුවයෙන් ඇස් දෙක පියාගන්නකුට මෙයාට පේන්නේ කුණුවච්ච මලමිනි ලා ඕෝජාව වැගේරෙන මලමිනම පේනවා ඉදුර මෙයා භාවනා කරන්න ගත්තේ බුද්ධානුසිති දම්ම සංගානු සිතියාගේ ඇස්තික පියාගෙන එකක කරන්නකට ප මිනි කුුණුවවෙච්ච මලමිනි ත්‍රමයා ඉතින් ඒකට දක්ෂ වුණේ නෑ මෙයා ඒකම මලවිනික සංඥාවරගෙන භහාවනා කරන්න තරන් දක්ෂුනේ මෙ යාමකින් ගොඩක් සක්ක වුණා බය වුණායගේ භාාවනාව කඩා කපල වුන ැමයා ක්ෂෝ පයෙන්ගෙන්වා මෙයාට දැන් භාවනා කරන්න බේ කුණු වෙච්ච මල්ළමිනිි පේනවා. පස්සේ මෙයා මහන නිද්‍රාවට පත් කලළ එම නැත මෙයාට පෙරජීවිත ගැන දන්න ගන්නාව මොකක්හර ක්‍රමයකි මෙ මෙයාගේ ජීවිතය දිහා අහ ගන විස්තර එතර මෙයා දැනගන තියෙනවා මෙයා කලින් ජීවිතය සෝණ හිටපු යක්ෂෙක් කුණුවෙන මිනිී කණයක්සේක් මෙයා කුුණුවෙන මිනි කන්නේ ඇයි මෙයා කුණුව මිනින්නේ මෙයා මිනිීවල අර සෝනට දපු මිනිවල ඒ කාල දැන් අවරුදදු සියේගානකට කලේ සෝනවල්වලට මිනිියන් ගිහිලා දැම්මට පසේ මිනයේ කුණුවෙන රහස් ප්‍රදේශ ඉස්තරීගේ විශේෂෙන් පුරුසයන්ගේ කුණුවෙන රහස් ප්‍රදේශ පනුවපිටින් කනවා මේක තම මෙයාගේ ආහාරය ව ඇගේ අනිත් මස් කණ්ඩ බෑ කෝුණුවෙන රහස් ප්‍රදේශම තමයි ක්ඩෝන. එතුට ඒකට හේතුව දෙමයා තව ජීවිතයක් කාහසට බලනෝ ඒකට හහිතුව තමයි කලින් ජීවිත මනුසුලෝ කිද්දී එයා එකක මේ කයිකතන්ද රහල එයාගේ හිතේ කාමාසා විකෘති වෙලා දැ පිරිමිකනේ හොයන්න පිරිමියයි තමන් යමකට ද ආසා කලි මැරුණට පස්සේ යක්ෂයක් වෙල ඉපද වුණා කුණුවිච්ච මිනීවල කනුවිච්ච රහස් ප්‍රදේශ කණ යක්ෂී බවට බත් වුණ. අවුරුදු ගණනාව දාස් ගණනාවන් දුක්කෙන්ද. දුක්කින්දලා මනුසුල්ලෝ කිහිටාව මනුසුලෝ කිටාවට පසේ අර දුර්ුවවලතාව අයින් වුණා අයි වනාට අරම් යක්ක්ෂයක් වෙලා ඒවා සිහිකරපුග මේේ කාපයක මතක්කන මෙයා ඊට පස්සේ අපර්මාන දුක්කීදා මේ බලන්න ජීවිතය එකවතාවක් දෙවතාවක් වැරදිච්ච වැරදිල්ලක් සංසාරටආකු හැටිය ඊරස මෙයා ගොඩා කිවසවා ගොඩා ධර්මයහලා මහිතේ අවුරුදු දොළහක්කෝ දාහතරකට පස්සේ තමයි අයාගේ කර්ම විපාකි ගෙව්ුණේ ඊට පස්සේ යාන්තම් බුද්ධානස්තේ වඩාගෙන යාන්තම් පන්සිල්ටි කර වැන යාන්තන් සිල්ගුණන දම්පුරාගෙන මනුසි ජීතය ගත කරනදයට හදාගත්තා මම හිතනව ඒ යන වැඩ පිළිවට මයාමිටික් මොල්ල යාාවේ. ඔය වගේ සංසාරේ පුරුදු කොච්චර මිනිස්සුන් ේන ැතිද සංසාරයේ පුරුද්දු සංසාරයේ සෝභහ කොච්චර මිනිසුන්ටේනු ඇතිද. ඒනිසා පිංවතුනින් අපිට දැම්මේ හොන්දටම පැහැදිලි අද මනුස්ුලෝකයේ ඉහල ලෝකවලින් ගුණධර්ම පුරුදදු කරපුවා අය ඇවිල්ල ඉන්නවා මනුස්ුල්ලෝක අඩුයි. සුලෝකට විල්ලතියන ඒක දුරුවල ලෝකවලමයි. ඒ නිසා පරණ පුරුද්ධට යනවා කියන්නේ එක කරන්නේ එක කියන දෙයාර්ථතේරෙන්නේ ලාමකයි තොත්තයි හිත ඉක්මනට බැඳෙනවා ආසාවින් කය තෙත්වෙනවාවා කෝපගන්නවා පරණ පුරුද්ධට යනවා ධර්මයක්යව තිිදතට යන්නේ රුද්ධ ඉක්මට තට බැගන්නවා ඒකට අපිට පෙන්වල දුන්න උපමාවක්ම කියන්න ඒතමයි අපිට ගුරුවරු ඒ මේ පුරුද්ධ ගැන කියල දීලා තියෙනවා ඔන්න අපිට කොලයකුයි පෑනකයි දීල අතට අපිචී අපිට කියනව ඉක්මණඩ මේක ලියාගන්න කියේවකම් අප ඉක්මට දක්ුණු අත්තට පෑනරන් නවා ඇයි අපිට ගුරුවර ැකිවි ෑනි දක්ුණට පැන ගනි අපික්වීම එකට ලියන්න කියලා අපිලිවා ලි දකුණුවා ඇයි අපි දකුණවාතිෙන් ලිවී අපට ලියන්ට හුරු දකුණුවාති නවත් ඔබම ඔබගේ අත් දැන් දැන් ඔබගේ අත් දෙක දිී හබලන් එක වගේ මහපොට හැංගිල් එක වගේ ඇගිලි එක වගේ අල්ල එක වගේ අත් දෙක දෙක අත් දෙකම එක වගේ එහනම් ඇයි ඔබ එක පාරම ගත්ත මේ මේ දකුණට හුරුව නිසා ඒනිසා ඔයාල මේ බැදෙන්නේ ඒ වගේ මේ අරුබුදවල පට ලැවෙෙන්නේ මේ ලාමක බවට වැටෙන්නේ පුොරුද්ධට හැබැයි ඒ වං අතට පෑනරං හුරු කරන්න ලියා ගත්තෝ අමාරුවෙන් අමාරුවෙන් හරි ලියන් ගත්තු කාලි වැඩිපුරයයි නමුත් හොරුව මගැරගන්නපුොළො අනිත් අතරගන්න පුොළෝ ඒවාගේ අපි මේ බණන් කියන පමණින්ම ඔබ හැදෙනවා කියලකක්නේ ඇ හුරුවට එක පාරම ඒකිනිසා බණහපු ගාම හුරුවට නාත්‍යය බලනවා හුරුවට එක පාරම පරණ තැනට යනවා ඒ වුනට දැන් ඔබ කල්පනා කරන්න ඕන අමාරුවෙන් හරි මංම එකට හුරුව එන්න ඕන කියල බුදුරජාණන්සය ගුණ අහල්ලා අහල්ලා සද්ධහ ඇති කරගන්න ඇදන කැදෙන ගානයේ ශිල්පද ගැන ආවර්්‍යනය කරලා පන්සීල් රකින්ට සමාධර්මය හොඳදට ධර්මය නිතර නිතරහණඩ දන්දෙන්ට පුරද්ෙන්න් ජීවිතය ගැෙන ගැබුරින් කල්පන කරන්න අනිත්‍ය වසිෙන් දුක් වශසිෙන් අනාත්ම වසින් මරණ සතිය වඩන්ඩ මනුස්සෙක් වේගෙන් වෙනස් වෙන ධර්මතාවයක් තමයි මරණය සේ කිරීම. ඉති ඒ නිසා ඔයවාගේ උතුන් සද්ධහසීල සුදතියාග ප්‍රඥාකින ගුණධර්මවලි ඔබ උතුන් තැනකට ගණ්ඩ තමයි මේ මනසුලෝකින් ඉහල තැනකට ගණ්ඩ තමයි පින්වත්න්නේ අපි මිත්‍ර කාලය ධර්මාන් ශාසනා කරන්නේ. සංසාරදුකින් නිදහස් වන නිවා මාර්ගත ඔබෝ ප්‍රවේශ කරවීමට උපකාර කිරීම පිණිස. ඒ නිසා මෙතෙක් ධර්මය හ පෝ මෙතෙක් ධරමය හන පිරිසක් විදිහට ඔබ තුළ දැන් ආපල්සට හෙල්ල බලන්න තමන්ගේ ශ්‍රද්ධාව ඉස්සරට වැඩිය දැන්තියෙනවාද. තමන්ගේ සීලේ ඉස්සරට වඩා තියෙනවාද තමන්ගේ දහන් දැනුම ඉස්සරට වැඩිය තියෙනවාද. තමන් ඉස්සරට වැඩිය දැන් දන්දෙන කෙනෙක්ද තමන් ඉස්සරට වැඩේ ජීවිත ගැන ගඹුරින් කල්පනා කරන කෙනෙක්ති කියල බලන්න. ඒසා මොළු ජීවිත කාලේම? සද්ධහා සීල්ල සු්‍රතියාග ප්‍රඥා කෙන ගුණධරම පහට මහන්සසි වනක් පාඩු නැහ මේකටමයි මහන්සවෙන්න ඕන මේක තමයි කෙන සේක බල නිවාම් මාර්ග පුහුණු කරන කෙනාගේ යෝධයෝ පස් දෙනා වැටෙන්ඩ දෙන්න මෙයාල නිවන කරාම ගෙනියන සුගතිය ගෙන කවර කතාල. ඉතින් අපට පින්වල් ලොකුසාවින්නාන් සිතාම තනුකම්පාවී මෑැතයුගේ බුදුරජාණන් වහන්සි ගැන කියල දුන්න.සාරණය යෑම ගැන කියල දුන්නා. තිසරන සරණයේ පිහිටලා සිල්්‍රකින හැටි කියල දුන්න මෙච්චර සිිල්පද විස්තර කරපු වෙනනං මේ ධර්ම දේශනා නෑ මේ ලොකුස්වාවින්නාන් සිගේි තරම්. ඒනිසා සේක බලත් අමාම නිවනත් පිණිස අපමැන උපදෙස් ලැබුණ ඒනිසා ගුරු මුෂ්ටියක් නැතුව මේ ශාසන ප්‍රතිපදාව හඳුන්වල දෙන පරම පූජනය ගුරුදවත්තමයන් වහන්සේනම අපිට හම්බෝනා. දැන් පහුගේ කාලෙ අපි කරපු සෑම දේශනාවක්ම ඔබකිරේ අනුකම්පාව මේ මේ මාතෘකාවදට මේ මේ කරුණු ගුණු කල්ල කියන්න කියලා මහට උපදේස්දු නෙමාගේ පින්ංවර්ලොක ස්සාමීන් වහන්සේ අදඋනත් මම සූත්‍ර දේශනාවක් නැතුව දහංකරුණුනත් ඔබට විස්තර කළින් අපිට නිතර අවවාද ලැබෙන දහන්කරුණු තම අපි ඔබට අද කියරදුන්නේ ගුරු ඇසුරින් ලබෙන දහංකරුණු. ඒනිසා මෙච්චර උතුන් ගුරුවරෙක් ැබිලා අපිට උතුන් ධර්මානු ශාසනා ලැබිලා අනුකම්පාවෙන් මෙච්චර සමා සමාජයට සේවයක් කරන පිහිතක් වෙන උතුම් ගුරුවරෙක් ලැබන වෙලාවේ පිහිට සලසාගන්න. දාම මේවාගේ උතුන් අයි පාර වෙන්නේ මේවාගේ යුගයක් හැමදාම තියනවකිල් හිතන්න්නපා ඒ නිසා ඔබා පිකාට්ත් අද්‍යහසීල සුතතියාගේ ප්‍රඥාදි ගුණ ධර්ම දියුණු කරගෙන සසරදුකෙන් නිදහස්වෙන්ට බුද්ධ ාසනය පිහිට ලබාගන්ද වාසනාව ලැබීවා කෙල්ලසිත් ප්‍රාත්ථනා කරනවා. මෙවැනි ධර්මදේශනසීමට අප නාලිකා් සමග එක් වන්න బుద్ధబన టీవీ సబ్స్క్రైబ్ కరగని అన్న